වවනක මාර ෆන්. පල දරා වෙනකොට ඒක මාර ෆන්. මොකද එන්නේ? පල පල එනකොට? නෑ පල. පල දරාව. වැරදුනා වැරදුනා. මොකද හරි වචනේ? පල. පල කියන මටද? ලොකම තන්න සුපිරි රේඩියෝ ඩබල් අප් එක. සියත FM breakfast drive. ඔය කූඹි ගැන මොනවද දන්නේ? යම්කිසි ආහාර අර්බුදයක් දැන් අර සුළුහා මධ්‍ය පරිමාණ හාල්මෝල් හිමියන්ගේ සංගමය අය කියන්නේ මිනිස්සු වීගෝණි අරන් ගිහින් තියාගන්නවලු කල් තියාගන්න පුළුවන් නිසා අනවශ්‍ය අර්බුදයක් ඔබ අපි එකතු වෙලා මේ හදන්න හදන්න නැති එකක් ඔය වගේ අපි කළා කලිනුත් ආහාර අර්බුදයක් එනවා කියලා කිව්වහම අපි බලන්න ඕනේ මේකට විසඳුම හැටියට ආහාර නිෂ්පාදනයේ පැත්තට පොඩ්ඩක් හරි යොමු වෙන්න අපි එලෝලු හරි කමන්නේ මාස 7-8කට හරියන ගෙදර තියන්න පුළුවන්ද කියලා ක්‍රමයක් හොයන. දැන් වී අරන් ගිහිල්ලා තියාගන්න. මේවා බැලූ බැලමට උත්තර වගේ පෙනුනට මේවා උත්තර නෙවෙයි. අනිත් එක කවද වෙනකල් එහෙම තියාගන්නද? කොච්චර ගෙනහිල්ලා තියාගන්නද? මොනව හරි ඩිංගක් වවා ගන්න. පොඩි ඉඩෙත් වවන්න පුළුවන් ක්‍රම අද ඕන තරම් හොයාගෙන තියෙනවා. වවන එක මාර ෆන්. පල දරා වෙනකොට ඒක මාර ෆන්. මොකද එන්නේ? පල පල එනකොට? නෑ පල. පල දරාව. කන දරාව. වැරදුනා වැරදුනා. මොකද හරි වචනේ? පල. පල කියන මටද? කැමති නම් පල. අනේ. අනේ අයියෝ ගද්දිතින්. අනේ අයියේ. මොකද හරි ඇතර මට වචනේ අමතක කරලා තියෙන. පල දාව. පල දාව. පල දරාව. කන දරාව. පල දරාව. දැන් එතකොට මේ හරි අපි කූඹි ගැන කතා කරලා නේ රෙස් කරන කැලේට ආවේ කූඹින්ට ඇස් පේනවද නෑ හොඳ ප්‍රශ්නයක් කූඹින්ට ඇස් පේනවද කූඹින්ට ඇස් පේනවද කියන්නේ චුට්ටක් පේනවද චුට්ටක් පේනවා චුට්ටක් චුට්ටක් පේනවා යා ඇවිදින හරිය පොඩි ඒරේ චූටි ඒරේ හා ඕකේ එතකොට ඒගොල්ලෝ මේ යන්නේ කොහමද කූඹින්ට නායකත්වය දෙන කූඹි ඉන්නව පාරවල් හොයාගෙන හරි ඒගොල්ලන්ට මං අහලා තියෙන විදිහට හරි හුඟ දුර ඉව දැනෙනවා සමහර අය කියනවා මීටර් 100 ගණන් ඉව දැනෙනවා මේ චූටි කූඹියට ඔව් ඔයා නිකන් සීනි කටයක් මෙතන තියෙන දැන් මෙතන කූඹි පේන නෑ හරි සීනි කටයක් තියලා තියන් මෙන්න විනාඩි 5ක් යනකොට ඇවිල්ලා කොහෙන්ද ඇවිල්ලා ඒ තරම් ඉව තියෙනවා හරි කියන්නේ ඉව ගන්න පුළුවන් පොඩි පොඩි සංවේදක ලක්ෂ ගණක් ඒගොල්ලන්ට තියෙනවා කියලා තමයි මං අහලා තියෙන්නේ හා ඕකේ හරිද කකුල් වලත් මොනවාද මොනවාද ඒවා තියෙනවා නේද සංවේදක ඕම් කූඹි ලෝකේ කතා හරි ඉතින් ඒ වගේ අර ඉව ආපු කූඹි තමයි මේ නායකත්වයේ ගන්න ඉතින් ඒගොල්ල තමයි මේ ආරංචි මාත්‍ර හොයාගෙන කැම සොයා කන්ට දෙරස් කරන්න ලීඩ් එක ගන්න කූඹියෝ රයිට් ඕකේ හොඳ යano ඒගොල්ලන්ගේ පස්සෙන් අනිත් කූඹි යano කොහමද යන්නේ ඇහැ පේන්නේ නැහැ නේ හරියට ඉවට පෙරමෝන් එක දිගේ යන්නේ පෙරමෝණයක් නිකුත් කරනවා කූඹි. හා ඕකේ. ඒ නායකයාගේ පෙරමෝණයේ දිගේ ඕම් කූඹි යනවා. පොඩි නිකන් දුමක් කියලා හිතන්න. පොඩි දුමක් නේද? ඔයාගේ පොඩි ඉන්නේ කුයිලයක්. ඒ වගේ පොඩි කුයිලයක් එනවා. පලදරා. ඉවරයි ඈ. පලදරා වගේ නේ. පලදරා. කිතරෙන්න වෙන්නේ පලදරා වගේ. හරි. ඉතින් පෙරමෝන් එක හොයගෙන යනවා. නායක කූඹියක පස්සේ ඕම් එකෙක් යනවා. එයාගේ පෙරමෝන් එක දිගේ ඊළඟ එකා එනවා. එයාගේ පෙරමෝන් එක දිගේ දැන් පෙරමෝන. දැන් පෙරමෝන සිස්ටම් එකට යන්නේ. ඕකේ. කටේ ගාලේ යනවා. Yes. ඔය ගිල සමහර වෙලාවට කූඹි මේක ඔබ දැකලා ඇති මේ ඉස්සරහගෙන නායක කූඹියා ළඟ හැරිලා මොකක් හරි වල්මත් වෙලා එයා ළඟ හැරෙනවා ආ ඕකේ පිටිපස්සෙන් එන කූඹි චෙට්ටියත් ළඟ හැරෙනවා හැරිලා මේක විශාල රවුමක් කියන්නේ සුලියක් වගේ හැදෙනවා හා දැන් මේ කූඹි සේරම රවුමක යන්නේ අලුතෙන් එකතු වෙන කූඹි තේ රවුමට සෙට් වෙනවා එකම තැන යනවා දැන් මුලින්ම ඉස්සරහා කූඹියාගේ පෙරමෝන් දිගේ ඊළඟ කූඹියාගේ පෙරමෝනේදී කොහොම ගිහිල්ලා දැන් ඒ රවුම ඇතුලේ හෙන පෙරමෝන ගොඩක් උන්දලා ඒක ඇතුලෙම යනවා ඔයා දන්නවද හරි මෙරිලා වැටෙනකම්ම ඒ රවුම දිගේ යනවා කිසිම තේරුමක් නැතුව ඕ මයි ගොඩ් කිසිම තේරුමක් නැක තන මෙහෙම කරකිනවා මේකට ඉංග්‍රීසියෙන් නමක් දීලා තියෙනවා ඩෙත් ස්පයිරල් Death spiral. YouTube එකේ බලන්න පෙන්නලා තියෙන හරි ලස්සනයි. මැරෙන එක දුකයි. නමුත් ඒ සිද්ධ වෙන්න දේ බලන් ඉන්න වටිනවා. ඒක මහා විශාල ආදර්ශයක් දෙනවා. අපේ මේ නායකත්වයේ ඉන්න අය නිකන් දන්නතෝ වල්මත් වෙලා ළඟ නැමි ගියොත් එම අපි සේර මේක වටේ කරගෙලා අපි මහන්සි වෙලා හති වැටලම තමයි මැරෙන්නේ. කූඹින්ගෙන් ගන්න පුළුවන් ඒ වගේ ඒවා. මට හිතෙනවා අවුරුදු ගානක් තිස්සේ දැන් කරගෙනවා වගේ. අත ගානක් කරකුණා වගේද? කම තැනද ගියේ? කරගෙනවනේ තාමත්. Death spiral එක හොයන්න. ලෝකේ තියෙන brightest idea සමහර වෙලාවට ඇවිල්ලා තියෙන PM ගෙන්. ලෝකේ තියෙන හොඳම අදහස ඇවිල්ලා තියෙන සමහර වෙලාවට security officer ගෙන්. අනිවාර්යෙන්. කඩල කරත්තේ තල්ලු කරන අයියාගෙන්. wife ගෙන්. එමෙ යන්න මට. අයිය wife ලගෙන තේ හොඳ ideas. එන්නද මට එහෙම. ඒ වගේ wife ගේ ප්‍රශ්න. ඔයාව ගත්තත් එච්චරනේ.
මම දන්න දෙන්න තුන් දෙනා මෙහෙම ඉදි කතා කරන හොඳම අදහස ලොතරැයි මල්ලිකින් එනවා වෙන්න පුළුවන් ඉතින් මෘදු මොලක් වෙන්න ඒක රිසීව් කරන්න සමහරවිට ජීවිතයේ ඔබේ ටර්නින් පොයින්ට් එකට අදාළ කරන පළවෙනි උපදේශ හම්බ වෙන්නේ උදේට ගුඩ් මෝර්නින් සර් කියන සිකියුරිටි අංකල්ගෙන් වෙන්න පුළුවන් කවුද කියන්නේ නැහැ කියලා. පොද සමහරවිට හරි කොම්ප්ලිකේටඩ් සංකීර්ණ ප්‍රශ්න ගැන හිතලා අපිට සරල උත්තර හොයාගන්න බැරි වෙලා තියෙනවා. ඒ නිසා ඒ සරලව දේවල් දිහා බලන මිනිසුන් එක විනාඩි 5ක් කතා කරන්න. හරි. ඔබ පුදුම වෙයි. ඒ මිනිස්සු ප්‍රශ්න වලට උත්තර හොයන ක්‍රම දිහා බලපුවාම. අනිවාර්යයෙන්ම. මගේ බිරිඳත් පොඩි ව්‍යාපාරයක් කරනවා. හරි. ඒ නිසා අපි විසඳුම් කතා කරලා සරලව. දවසකට වැඩ කරන පැය ගන්න වැඩි කරලා සතිය තව වැඩිපුර දවසක් නිවාඩු දෙන්න පුළුවන්ද? 9 to 5 ජොබ් එකේ පැය කීපයක් වැඩි කරලා අපිට පුළුවන් ද සතිය තව එක දවසක් සේවකයන්ට නිවාඩු දෙන්න. හා ඔකේ. ට්‍රාන්ස්පෝර්ට් කෝස්ට් එක ඉතුරු වෙනවා. තේ කෝපි වියදම අඩු වෙනවා. කරන්ට් බිල් අඩු වෙනවා. හරි. ඒ වගේම ප්‍රොඩක්ටිවිටි වැඩි වෙනවා. වෙනද පැය 8 ඉවර වෙලා දාලා යන වැඩි එක්ස්ටෙන්ඩඩ් අව එකක් තියෙන නිසා එදාම ඉවර කරන්න පුළුවන්. ඒ වැඩේ එදාම ඉවර කරපුවාම අපිට සම්බන්ධ වෙලා ඉන්න ක්ලයන්ට් තව සතුටු වෙන්න පුළුවන්. ආ හෙට ඉල්ලපු මගේ වැඩේ මෙන්න අද මේවලා. මේ වගේ අපි හිතන්නේ ති පුංචි බෙනිෆිට් තියෙන පුළුවන්. අනිත් එක වැඩ කරන එක්කනට තව වැඩිපුර දවසක් නිවාඩු කියන එක. තන්න එයාගේ මේ ප්ලාසිබෝ ඉෆෙක්ට් එක. යාට පොඩි ප්‍රීතියක් තියෙන. Yes yes. ඉතින් එහෙම පොඩි දා. ඉතින් රාජ්‍ය සේවකයන් මේක කරන්න පුළුවන්ද කියලා නිකන් හිතලා බලන්න. පොඩි try එකක් දෙන්නකෝ නේ. කරන්න බැරි හේතු ඇති. හරි. ඒවා දක්වන්න සමාලෝචනය කරන්න. ලැජ්ජ වෙන්න දෙයක් නැහැ. සමාල්වට අපිට 1000ක් ප්‍රශ්න තියෙනකොට ළඟම තියෙන උත්තරේ පෑගි තියෙනකොට ඒක මගහැරෙන්න පුළුවන්. එක දවසක නිවාඩුවක් apply කරලා වැඩ කරන පෑ ගාන වැඩි කරලා දුර ඉඳලා වැඩක් කරගන්න ඉන්න මිනිස්සුන්ටත් දවසේ වැඩි පෑ ගාණක් මේක වැඩ කියලා දැනගත්තාම ඒ මිනිස්සු දවසේ මුට්ටු වෙලා වැඩේ කරගෙන යන්න පුළුවන් විදිහට මේක හැදුවොත් ඒ මිනිහා දෙවෙනි දවසේ එන්න ඕනේද? අනේකනේ නේ. අනවශ්‍ය වියදමක් දරන්න ඕනිද? ඒ වැඩිපුර වැඩ කරන පෑ ගාන මැක්ස වැඩ කරන්න දෙන්න ඕනේ. හැම ආයතනෙම කරන්න බැරිද? හැම විසඳුමම හැම එකකටම හරියන්නේ නැහැ. නමුත් මේ විසඳුම හරියන අවස්ථා ගොඩාක් තියෙන්න පුළුවන්. දිනපතා ලෙත් වීඩියෝ නරඹන්න ඉහත බටන් එක ක්ලික් කර සියුත් FM subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.